good evening. Welcome to Akura Academy, grade 11 English class. හොඳයි. අද අපි grade 11 11 වසර Akura Academy එකේ grade 11 එහෙම නැත්නම් all level English language එක පටන් ගන්නයි හදන්නේ. Right? රටේ තියෙන තත්ත්වෙත් එක්ක online පන්ති තියෙනවානේ. Online පන්ති වලින් වගකීමෙන් අපි all level exam එකට ජනවාරි වල එන ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ all level english වල ඒ සිහිනය සැබෑ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ right හරි all level exam එකට පොදේ තව තියෙන්නේ මාස 7ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ දැනට තියෙන තත්ත්වෙත් එක්ක right ඒක නිසා අපි තීරණය කරා all level exam එක ඉහළින්ම වා සමත් වෙන්න තව මාස 7කින් සමත් වෙන්න අපි හැදුවා ලස්සන සිලබස් එකක් දැන් තියෙන තත්ත්වෙත් එක්ක පුතේ තිබුණු තත්ත්වෙත් එක්කත් වාට පුතේ පාඩම් සමහරක් ඒව මග ඇරෙන්නේ නැති තනින් තනින් කරගෙන යන්නේ නැති පාස් පේපර් එකක් කරගන්න බැරි වෙන්නේ නැති එක එක ප්‍රශ්න තියෙන්නේ නැති right නැත්නම් වෙන ක්ලාස් වලට යන්නේ නැති ප්‍රශ්න ගොඩක් තියෙන්නේ නැතිනේ පුතේ මාස 7ට මම හදලා තියෙනවා සිලබස් එකක් ඕ ලෙවල් එක්සෑම් එකේ 0 මට්ටමේ ඉන්න ළමයෙක්ට උනත් ඒ එකක් ගන්න සීන සැබෑ කරගන්න පුළුවන් විදියට මේ මාස 7 ඇතුළේ right ඒක ගැන තමයි අද දවසේ ටිකක් කතා කරලා අපි lesson එකට යන්නේ right හරි එතකොට පුතේ මාස 7ෙන් අපි කොහොමද ඕ ලෙවල් එක්සෑම් එකේ ඉංග්‍රීසි වලට ඒකක් ගන්නෙ right ගොඩක් අය කිය හරි අමාරු වැඩක් කියලා මට නොලෙජ් එක නෑ මට ග්‍රැමර් නෑ මට ලෙටර් එකක් ලියන්න තියා ඉංග්‍රීසි වාක්‍යයක්වත් හදාගන්න බෑ right මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති ඔයාගේ ළඟ right ඒ ඔක්කොම ප්‍රශ්න වලට අපේ ළඟ උත්තරයක් තියෙනවා right හරි දැන් ඉංග්‍රීසි කියනකොට පුතේ ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක් නේ right language එක right english කියන්නේ language එක හැබැයි පුතේ මේක language එකක් වුණාට all level exam එකේදී පුතේ right all level exam එකේදී මේක පුතේ subject එකක් වෙනවා ආට right subject එකක් වෙනවා ඒ කියන්නේ විෂයක් වෙනවා right subject එකක් වෙනවා එතකොට all level exam එකේදී පුතේ බලන්නේ ඔයාගේ english subject එක paper qualification එක paper qualification එක right paper qualification paper qualification right එතකොට paper qualification එක කියලා කියන්නේ මොකද්ද paper එකකට උත්තරයක් ලියා ගන්න පුළුවන්ද ඔලෙල් exam එකේදී ඕක තමයි ඔයගේ බලන්නේ එතකොට මෙතෙන්ට එන්න පුතේ අපි basically පොඩි තැන ඉඳන් තමයි පටන් ගන්න ඕන right zero එකේ ඉඳන් අපි පටන් ගන්නවා a to z අපි යන්න ඕන පොතේ all level exam එක ගැන කතා කරනකොට english ගැන කතා කරනකොට english paper එකේ පුතේ there are 16 questions ප්‍රශ්න 16ක් තියෙනවා right papers දෙකක් තියෙනවා first paper එක second paper එක first paper එකේ question 8ක් තියෙනවා second paper එකේ 8ක් තියෙනවා first paper එකට 40 marks ලක්නෝ 40ක් හම් වෙනවා දෙවෙනි පේපර් එකට 60ක් ඒතර මේ දෙක එකතු වුණාට පස්සේ තමයි පුතේ 100ක් එන්නේ එතකොට පුතේ මේ ෆස්ට් පේපර් එක ගත්තට පස්සේ පුතේ මේ ෆස්ට් පේපර් එකේ ඔක්කොගෙම අහන්නේ මේන්ලි බේසික් නොලෙජ් එක ඇඩ්ජෙක්ටිව් පුළුවන්ද නවුන් එක පුළුවන්ද ඇඩ්වර්බ් පුළුවන්ද ප්‍රිපොසිෂන් පුළුවන්ද ඔන්න ඒ වගේ දේවල් right සෙකන්ඩ් පේපර් එකේ තමයි ඔයගේ රයිටින් ඇබිලිටි එක බලන්න. ලියන්න පුළුවන්ද? එහෙම කියලා. රයිට්. දැන් මෙහෙම හිතන්නකො. ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද බැරිද කියලා තීරණය කරනකොට ඔයා ඩිසයිඩ් කරන්නේ කොහොමද? මම කියන්නම් එක එක විදියක්. ආ ඩිසයිඩ් කරන්න. ඔයාට හිතට එන ඕනම දෙයක් ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් නම්, ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් නම්, සිංහලෙන් හිතට එන දෙයක් අන්න ඔයාට ඉංග්‍රීසි ඇබිලිටි එක ඇවිල්ලා. එතකොට මේ මාස 7 ඇතුලේ
මං උගන්වන ඔයාට මාස 3 4ක් යනකොට ඔයාට තේරෙයි ඔයා සිංහලෙන් හිතනකොට ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් right අන්නේ ability එක ඔයාට දැනෙනවා මොකද පුතේ first paper එකේ second paper එකේ තියෙන essay first paper එකේ question number 8 වෙනි එකේ තියෙන essay එක essay එකක් my father my mother my teacher අමු දෙනවනේ එතකොට පුතේ මේ වගේ එකක් අපිට කටපාඩම් කරන් ලියාගෙන ගියා කියමුකෝ අපිට කටපාඩම් කරන් ලියා එතකොට second paper එකේ තියෙනවනේ පුතේ essay එකක් වචන 200 200 words දැන් වචන 100ක essay එකක් කටපාඩම් කරන් යන්න පුළුවන් අනික අපි දන්නවද මොනවද දෙන්නේ කියලා අපි නම් දන්නව මොනවද දෙන්නේ කියලා මෙන්සර් exam එකේ second paper එකේ essay එක ඔයා දන්නේ නැහනේ එතකොට කටපාඩම් කරන් යන්න පුළුවන්ද මොකද්ද කියලා බැ කරන්න පුළුවන් එකම දේ මොකද්ද one and only alternative එකම එක විසඳුම මොකද්ද අපි ලියන්න සිංහලෙන් හිතනකොට ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් ability එක ගන්න ඕන ඒක ගන්න නම් පුතේ basic එකේ ඉඳලා යන්න ඕන මුල ඉඳලා යන්න ඕන right මගේ පාත් එකට ගියොත් ඔයාලට අනිවාර්යෙන් පුතේ ඉංග්‍රීසි වලට ඒකක් ගන්න බලා ඔයාගේ දැන් ලකුණු මට්ටම marks ලකුණු 20ක් 18ක් 15 14 මෙන්න මේ වගේ වෙන්න පුළුවන් මිටත් වැඩි ඉන්නයි මේ ගමන යන්න ගිහිල්ලා අපිට පුළුවන් මේක කරගෙන යන්න right hari api pude ehalam balamu kohomada me wede karagene yanne kiyala right hari pude oyata me english class ekek inna ona cr pitu 40 podak thibunama hondata medhi anith okkoma tika api tiyut hara kare anith karanawa thamai results ekak ihala yanna eka karanawak thamai pude past papers karanna ona right past papers karanna ona past papers karoth thamai pude apida අපි නොලෙජ් එක ඉම්ප්‍රූව් කර ගන්න පුළුවන් සහ ඔයා කොතනද ඉන්නේ කියලා බලා ගන්න පුළුවන් ඒ වෙලාවට තමයි. right? එතකොට අපි අවුරුදු 10ක right? 10 years අවුරුදු 10ක past papers පුතේ හතර සැරයක් කරනවා. අවුරුදු 10ක past papers හතර සැරයක් කරනවා. එතකොට ඔයාට දැනේ පුතේ අවුරුදු 10ක past papers හතර සැරයක් කරාට පස්සේ ඔයාගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙනවා කියලා. right පුතේ. එහෙනම් වැඩි කතා නැතුව lesson එකට යන්න. CR පොතක් තියාගන්න. අනිත් ඔක්කොම ටියුට් හම් වෙනවා. past papers activities ඔක්කොම ටික වම් ඔයාලට දෙනවා. ඔයව හදා ගන්න. grammar තමයි අපි මුලින්ම කතා කරන්නේ. first ඉස්සෙල්ලාම අපි කතා කරනවා lesson එක තමයි noun. ලියාගන්න topic එක noun. 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 Noun, right? Noun. What is the noun? Mukhagda nama padaya kiyala kiyanne. What is the noun? Right? Noun kiyanne puthe nama padane meka ona kenek da. Right. Dammada kiyanne oba nama padaya kiyala kiyanne mokadda kiyala? Nama padaya kiyala kiyanne mokadda kiyala? Nama padaya. Single ek kiyuwa nama padaya kiyanne mokadda kiyala? केने देया इस्थानया सते केने देया इस्थानया सते अब योगे इंग्लिश में क्या नाम होते हैं नाउन इज़
a person, a thing, a place, an animal. Noun is a person, a thing, a place, an animal. Noun is a person, a thing, a place, an animal. Kene, deya, isthanaya, sati. Right? හොඳට අහගන්න මේ basic එක. Right? මෙතනින් තමයි paper එකට access එකක් දෙන්නේ. Right? Person, පුද්ගලයා. Right? පුද්ගලයා. Thing, deyak. Kene, deyak. Place, isthani. Animal, sati. Right? A person, a thing, a place, an animal. Kene, deyak, isthani, sati. Right? Give me example for a person. Person, kene, udahan yak gamu api? Doctor. Nurse, teacher, farmer, right? Driver, right? මේ වගේ ඕන කෙනෙක් අපිට ගන්න පුළුවන් father, mother, teacher, doctor, principal, right? Manager, like that. Thing, they are කියන්නේ මොකද? අතටම වෙන ඕනම දෙයක් අපිට ගන්න පුළුවන්. Flower. Chair, bus, door, window, right? Place, istana gatar passe, park, udyanayane, hospital, rohala, school, පාසල, church, පල්ලිය, right? An animal, සතෙක්, tiger, කොටියා, cat, camel, ඔටුවා, right? Dog, බල්ලා, right? මෙන්න මේවට අපි කියන අපතේ මොනවාද? Nouns කියලා, right? මෙන්න මෙහෙම ලියා ගන්න. Noun එකක් යනු නාම පදයකි. Noun එකක් යනු නාම පදයකි. එනම් කෙනෙක් දෙයක් ස්ථානයක් සහ සතෙක් වේ. එනම් කෙනෙක් දෙයක් ස්ථානයක් සහ සතෙක් වේ. Right? මොකද අපි මේක ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියනවා. Noun is a person, a thing, a place, or animal. Noun is a person, a thing, a place, or animal. Right, Pudhe? That's going to make it. Right, that's going to go. අර මොනහරි ප්‍රශ්න දෙනවා මැසේජ් එකකින් එවන්න. If you have any problem, you can text message. Right? මොනහරි ප්‍රශ්න තියෙනවා නම් මට පුළුවන් කියන්න. Right. අද දවසේ අපි noun කියන lesson එක තමයි ඉවර ගන්නේ. මොකද noun කියන lesson එකෙන් all level exam එකේ ප්‍රශ්න දෙකක් එනවා. Right? Questions දෙකක් එනවා.
right එතකොට ඒ question එකක answer එක දෙන්න නම් අපි noun කියන දැන් noun කිව්වට පස්සේ ඔහොම දැක්කට right ඔහොම දැක්කට ගොඩක් දේවල් තියෙනවා right ඔව් හැමදාම මේ වේලාවට තමයි class එක තියෙන්නේ message එකක් දාලා දෙනවා මේ වේලාවට තමයි පොතේ class එක තියෙන්නේ right right finish noun is a person a thing a place an animal right hari godak aya mena mehema deyak thiyena english igena gannakota basic ekak amathak karana dan noun kiyana ekada oyala igena gena igena gena noun kiyanne naam padayak hari meka thamai kiyala haba etanin ehaata loku deyak thiyena otana katha karanna pude right hari finish ada thawa example da ganna puluwa right තව example වලට දාගන්න පුළුවන් ඔය ටික තමයි mainly අපි කතා කරන ටික ඔය හා සමාන තව දාන්න පුළුවන් right අඩ examples දෙන්න පුළුවන් right pudi hari ona noun kiyala kiwwa a person a thing a place an animal right ona ita passe pudi noun ekak aayisaraya there are two types aakara dekakata medena there are two types right e thamai pudi countable noun and uncountable noun countable noun uncountable noun right countable noun uncountable noun right hari mega pode chain ekak wage hama lesson ekakma ekada ekathu vela tiyenne right hari noun countable noun uncountable countable count kiyala kiyanne mokadda pode count karanawa kiyanne api ගණන් කරනවා කියන එක තමයි count කියලා කියන්නේ right එහෙනම් countable noun කියලා කියන්නේ මොකද ගණන් කළ හැකි ගණන් කළ හැකි නම් පද uncountable noun එකක් කියලා කියන්නේ මොකද පුතේ ගණන් කළ නොහැකි right ganan kala nohaki nama pada right chuttak balanna kohode countable noun and uncountable noun meka lokuwada paper ekak adilla katha wenawa right hari countable noun ekak kiyanne puthe 1 2 3 4 5 6 ohm kiyala ganan kala ivareyak karaganna puluwan noun ekakata api kiyana countable noun ekak kiyala right uncountable noun ekak kiyanne puthe ganan kala ivara karaganna ba right 1 2 3 4 කියලා ගණන් කළා ඉවර කරගන්න බැරි ඒවට කියනවා අපි uncountable noun එකක් කියලා right countable nouns කියන්නේ right on a boys පිරිමි ළමයි ගණන් කරන්න පුළුවන්ද බැරිද ක්ලාස් එකේ ඉන්න පිරිමි ළමයි ටික පුළුවන් 1 2 3 4 right girls ලා පුළුවන් right ස්කූල් එකේ තියෙන chairs ටික ගණන් කරන්න පුළුවන්ද බැරිද පුළුවන් chair tables ගණන් කරන්න පුළුවන් cars පරගෙන වාහන ගණන් කරන්න පුළුවන් පුළුවන් right එහෙනම් ගණන් කරන්න පුළුවන් ටික මේවා chairs buildings right books right fan bottle like that right doctors teachers ලා ගණන් කරන්න පුළුවන් right then what is the uncountable noun uncountable ගණන් කළ ඉවර කරගන්න බැරි noun එකකට අපි කියනවා පුතේ uncountable noun එකක් කියලා right uncountable noun එකක් කියලා ඒ කියන්නේ ගණන් කළ ඉවර කරගන්න බෑ ගණන් කරගන්නත් බෑ මේනි අපි මොනවාද මේක තමයි වැදගත්ම ටික money
मन की गणा इवर कल्लीन देव लोक सलिट कोक जनगहन गणा बुलवाणी लोक जनगहन गणाकुलेषन यू कैन कौंट पॉपुलेशन इन द वर्ल्ड बट नोबडी कैन कौंट मनी इन द वर्ल्ड लोक दिन सलिट गणाको मुखरी नैटवर्क मोबटे आचार्य मुख डायलो मुखरीको एक मे मोहते मे विना मुदाटी गणकरा गणको तवटे अनेटे मन की अनकउंटबल अनकाउंटेबल नाउन मेन मे टाइप गणा इवर कर अनकाउंटेबल नाउन गणाउंटेबल नाउन मेन नौन आकार देख की नौन आकार देख की नौन आकार देख की नंबर वन लिया गण काउंटेबल नाउन इसराइली अनुपदे गणांकल हैकी नाम पद कियला राइट countable noun. Next, it add in liya gan pude ilanga next one, number two, uncountable noun. Uncountable noun. Countable noun. Next, uncountable noun. Bracket ekak edule warahana edule yan pude ganan kala nohaki nama pada. Ganan kala nohaki nama pada. Right. Take it down. अनकाउंटेबल नाउन्स अनकाउंटेबल नाउन भूलवा चुट्टा की दान right countable noun and uncountable nouns right right countable noun uncountable noun nouns ki goda pate pute nouns naam pada gattata passe godak tiyena apita katha karana noun ekak gattata passe vivida types various type there are a lot of various type right ඒ noun ගත්තට පස්සේ noun එක හැම type එකක්ම ඔයා දැනගන්න ඕන ඔලෙල් exam එකට යනකොට right ඔලෙල් exam එකට යනකොට ඔයා හැම type එකක්ම දැනගන්න ඕන right 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 finish right hard right hari pudi ona noun ekak gatta noun ekak kiwe a person a thing a place and animal ඊට පස්සේ noun ekak i types දෙකකට බෙදුණා මොකද්ද පුතේ countable noun and uncountable noun මේක පොඩි ස්ටෝරි එකක් වගේ යන්නේ දිගටම යනවා right ඊට පස්සේ පුතේ ඊළඟ ටොපික් එක ලියා ගන්න පුතේ collective noun collective noun right take it down collective noun collective noun collective noun right
නවුන් කියන එක දැනගෙන ඉන්න ඕන මේ ඔක්කොම දැනගන්න. නවුන් එකක් ගැවුණ ගමන් නවුන් එකක් එක මොකක් හරි ගැවුණ ගමන් ආ නවුන් එක මතක තියාගන්න. ටග් ගන්න නවුන් එක මතක් කරගන්න මොකද? A person, a thing, a place, an animal. Collective noun. Are you familiar? ඔයාලා මේක හුරු පුරුදුයිද? Collect කරනවා කියන්නේ මොකද? එකතු කරනවා. Collect කරනවා. Collective noun. Right. अब एक सिंगल एम क्या नाम होते समूहार्थ नाम पद राइट और मेरे को बात हमारा कैट दे रहे हैं राइट समूहार्थ नाम पद सिंगल एम क्या नाम है ना कलेक्टिव नाम राइट अब मैंने मैंने मेहमान किया नहीं देख अब एक अन्य बात तो नहीं इधर काउंटेबल नाउन एंड अनकाउंटेबल नाउन किया जाती है countable noun and uncountable noun කියලා જાතේ කතා කරා right දැන් මට කියන්න පුතේ ඔන්න තියෙනවා countable noun එකක් countable noun එකක් තියෙනවා ඒ කියන්නේ ගණන් කළ හැකි නාම පදයක් තියෙනවා මෙතන තියෙනවා පුතේ uncountable noun එකක් uncountable noun එකක් right uncountable noun එකක් right you may answer කියන්න මට ඔයාට පුළුවන්ද countable noun එකක් uncountable කරන්න countable noun එකක් uncountable කරන්න can you countable noun into uncountable countable noun එකක් කියන්නේ පුතේ chair කියලා ගමුකෝ පුටුව නැත්නම් boy පිරිමි ළමයි right පිරිමි ළමයි පිරිමි ළමයා ඔයාට පුළුවන්ද පුතේ පිරිමි ළමයි නැත්නම් පුතු කියන එක uncountable noun එකක් කරන්න. Can you do it? Can you do it? අනේ ගණන් කරන්න 1 2 3 4 5 6 ඔම් කියලා ගණන් කරලා ඉවරයක් කරගන්න පුළුවන්. මේ countable noun එක ඔයාට පුළුවන් ද පුතේ uncountable noun එකක් කරන්න. චුට්ටක් හිතන්න බලන්න පුළුවන් ද? පුළුවන් ද? Can you do it? ගණන් කරන්න පුළුවන් ගා ගණන් කරන්න බැරි විදියට right කරන්න බැ right කියන එක right නැත්නම් මං ගන්නකො milk කියන එක ඔන uncountable noun එක ඔයාට පුළුවන් ද පුතේ uncountable noun එක countable noun එකක් කරන්න uncountable noun එකක් කියන්නේ ගණන් කරන්න බෑ වතුර milk කිරි right කාගෙන් හරි දැන් countable noun එක මම ඉල්ලන අපේ මට පුටුවක් දෙන්න give me a chair please give me a chair please can you talk with a pen මට can you talk with a boy මට පිරිළමෙක් එක්ක කතා කරන්න පුළුවන්ද Can you give me a chair? मतलब पुट्टू आप गाने पुला। पुट्टू एक आप Can you give me two chairs? देखा आपने? ऐसा बोलते हैं। Then uncountable noun word है। मतलब वातुरा देने पुलो आंधे। मतलब किरी देने पुलो आंधे। नहीं बिल्ला नहीं नहीं बिल्ला नहीं। नहीं बिल्ला ना उधर। नहीं बिल्ला नहीं नहीं। मुझे लाल मरे किरी देने। नहीं बिल्ला नहीं नहीं बिल्ला का डे करने। ऐसा बोलते हैं। Uncountable क्या निकालने करने बैरी नहीं। मेरे गानन करने बैरी है। Uncountable noun निका। ඔයාට පුළුවන් ද පුතේ uncountable noun එකක් countable noun එකක් වලට පත් කරන්න? ඔව් පුළුවන්. අන්න ඒකට තමයි පුතේ කියන්නේ collective noun එකක් කියලා. එහෙනම් collective noun එකක් කියලා කියන්නේ මොකද්ද පුතේ? uncountable noun එකක් countable noun එකක් වලට පත් කරන එකට අපි කියනවා පුතේ collective noun එකක් නැත්නම් සමූහාර්ථ නාම පදයක් කියලා. හරි පුතේ. දැන් කොහොමද මේ මේක countable කරන්නේ? water water කියන්නේ වතුරනේ පුතේ දැන් කාගෙන් හරි ඔයා වතුර ඉල්ලනවා මට වතුර දෙන්න මට කිරි දෙන්න කිලිලු එහෙම ඉල්ලන්නේ නැහැ නේ එතකොට පුතේ අපි ඉල්ලන්නේ කොහොමද වතුර water කියන්නේ පුතේ වතුර milk කියන්නේ කිරි right දැන් මම මේක countable collective noun එකක් බවට පත් කරනවා count uncountable noun එක countable කියන්නේ ගණන් කරන්න පුළුවන් ඉදිරියට කොහොමද මං countable කරන්නේ මම ඉල්ලනවා පුතේ කිරි බෝතලයක්
किरी बोतले या अन्न पुते अनकाउंटेबल नाउन ने के काउंटेबल नाउन ने का बाढ़ ना पाते ना राइट हरे मैं हम लिया करूँ इससे ला कलेक्टिव नाउन ने का यानु 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 uncountable noun එකක් uncountable noun එකක් countable noun එකක් බවට පත් කිරීමයි uncountable noun එකක් countable noun එකක් බවට පත් කිරීමයි right collective noun එකක් යනු uncountable noun එකක් countable noun එකක් බවට පත් කිරීමයි right right english වලින් පුතේ මෙහෙම ලියා ගමු collective noun is uncountable into countable collective noun is uncountable into countable ganan kala nohaki nama padayak ganan kala haki nama padayak bawata pat kirimai right right hari budi right look at this balanna ko dekho na balanna ko uncountable noun එක countable noun එකක් කරනකොට අපි කියනවා collective noun එකක් කියලා ඉංග්‍රීසි වල අනිවාර්යෙන්ම ඔලේ ලෙක්සෑම් එකේ count collective noun එනවාම තමයි this year is very important මේ අවුරුද්ද අනිවාර්යෙන් එනවා right පුතේ ඔන්න බලන්නකො collective noun එකක් හදන හැටි collective noun හදන හැටි දියලා right ඔනන් ඉස්සෙල්ල example එක ගන්නම්කො milk milk කියන්නේ පුතේ කිරි වලට දැන් මම මේක countable noun එකක් කරන්නේ කොහොමද ගණන් කරලා ඉන්නන බඩපත් කරන්නේ කොහොමද කිරි බෝතලයක් නැත්නම් කිරි වීදුරුවක් කිරි බෝතලයක් කියනවා වතුර බෝතලයක් right chocolate කියන එකත් එමේ chocolate කෑල්ල chocolate පෙත්තක් butter කෑල්ල butter පෙට්ටියක් right cheese කෑල්ල cheese පෙට්ටියක් cheese කියන්නේ uncountable නේ පුතේ ගණන් කරන්න බෑනේ cheese right hall hall uncountable ඇටේ ඇටේ ගණන් කරන්න බෑනේ right එතකොට අපි කියනවා hall මල්ලක් නැත්නම් hall කිලෝ එකක් right හරි පුතේ දැන් කිරි කියන්නේ uncountable අනේ කිරි බෝතලයක් දැන් කිරි බෝතලයක් කියලා දැන් මේක පුතේ collective noun එක මෙන්න මේක තමයි පුතේ කියන්නේ collective noun කියලා කිරි බෝතලයක් කියන එක දැන් අපි කොහොමද මේක ඉංග්‍රීසි වලට හරවන්නේ කිරි බෝතලයක් හරි ලේසි මේ සිංහලෙන් තියෙන අග මුලට ගන්නවා අල් කයන්නනේ තියෙන කිරි බෝතලයක් අල් කයන්න කියන්නේ පුතේ ඉංග්‍රීසි වල the a කියන එක ඔන්න අල්කයන්න ගත්ත පුතේ අ කියලා ඊට පස්සේ තියෙන්නේ මොකද්ද බෝතලය බෝතලයට අපි ඉංග්‍රීසි වලින් කියන මොකද්ද බොටල් a bottle අපි අතින් දානවා පුතේ preposition එක of කියලා මේ of කියන එක ලොකු තනි lesson එකක්ම තියෙනවා අපි පස්සේ කතා කරමු a bottle of kiwi අපි කියනවා a bottle of milk අන්න පුතේ collective noun එක කිරි බෝතලයක් මෙන්න මේකට ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද collective noun එකක් කියලා collective noun එකක් හදා ගන්න හරි ලේසි. ඔන්න තව එකක් ගමු අපි. hall kilowatt hall kilowatt අල් කයන්නනේ පුතේ තියෙන්නේ hall kilowatt අල් කයන්න මුලට ගන්නවා අ කියලා. kilowatt ඉංග්‍රීසියෙන් කියනවා අපි කිලෝ කියලා.
අතින් දානවා ප්‍රිපොසිෂන් එක ඔෆ් කියලා. දැන් රිවර්ස් එකට ලියාගෙන එන්න පුතේ සිංහලෙන් රිවර්ස් එකට. ඊට පස්සේ ඉතින් හාල්. හාල් වලට අපි කියනවා පුතේ ප්‍රයිස්. A kilo of rice. ගොඩක් වැඩ අමාරු වෙන වැඩේ. ඉංග්‍රීසි වලට ආරෝහණ කලෙක්ටිව් නවුන් එකක් හදා ගන්න අමාරු. රයිට්. ඔන්න ඔය විදිහට තමයි පුතේ කලෙක්ටිව් නවුන් එකක් හදාගන්නේ. රයිට් පුතේ. මෙන්න මේ එක්සැම්පල් එක දා ගන්න. කිරි බෝතලයක් හාල් කිලෝවක්. කිරි බෝතලයක් හාල් කිලෝවක්. Right. Paper එකට දෙනකොට වෙනස් විදියට එන්නේ. Right. Basic එක ඔතනින් දැනගන්න. Right? ඒකමයි ගොඩක් අයට ඉංග්‍රීසි පේපර් එක අවුල් වෙන තැන. Right? ගොඩක් අයට ඒක තමයි ප්‍රශ්නේ. Right? Basic එක අමතක කරනවා. අපි හිතනවා මේ basic එක දන්නවා කියලා. දැනගත්තද දැනගත්ත දේ නොදන්න තැන් සහ පේපර් එකට apply කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. Right? හරි. හරි. ඔන්න මම දෙන්නම් list එකක් right මේක english වලට හරවක් turn into english right turn into english turn into english turn into english right number one. පාන් පෙත්තක් right පාන් පෙත්තක් right පාන් පෙත්තක් වතුර වීදුරුවක් වතුර වීදුරුවක් පළතුරු basket එකක් exam එකේ එනේවා right හරි ඉස්සෙල්ලා අපි ලියන්න පුරුදු වෙලා ඉමු කලතුරු basket එකක් right මිටි පොකුරක් right යතුරු කැරල්ල මේක ඔල්වෙල් එක්සෑම් එකේ 2018 ආව යතුරු කැරල්ල right හරි right ලියන්න බලන්න
Right. Pampetta, quattro vidrua, palladuru basket deka, midipokura, yaturu kerella. Right. There are five collective nouns. Right. අපි මේක වෙනම ටියුට් එකක් හදලා තියෙන්නේ මම ඔයාලට දෙන්නම් ඉගෙන ඔලෙවල් එක්සෑම් එකේ අවුරුදු 10ක් ඇතුළත ආපු collective nouns වලින් ආපු questions ටික right collective noun වලින් ආපු question ටික මම ඔයාලට දෙන්නම් right ඊපස්සේ අපි ඒ ටික කරාට පස්සේ collective noun කියන lesson එක noun කියන lesson එක සම්පූර්ණයෙන් ඒ කොටස අරගෙන වෙනම ටියුට් එකක් තියෙන ඔලෙවල් එක්සෑම් එකේ ආපු තැන් අරගෙන right හරි फिनिश ना किया ना राइट राइट अभी लास्ट एक ही नंबर आ गया लास्ट एक ही नंबर आ गया राइट यातुरु केरला अलकायन तीनों आ Kerala lagta api kohomada kiyanne how to say Kerala api gena bunch ekak kiyala Kerala lata api gena bunch ekak kiyala ena a bunch reverse ekata enne alkayanna a liwwa bunch api dana of yaturu a bunch of keys yaturu Kerala a bunch of keys yaturu Kerala bunch of keys मिति पकुराक अलखायन पकुरड़ किया ने कुते बंच अ बंच ऑफ ग्रेव्स अ बंच ऑफ ग्रेव्स अ बंच ऑफ ग्रेव्स पालतुरु बास्कट एकाक पालतुरु बास्कट एकाक एकाक किया ने अ बास्कट एक इंग्लिश वर्ड देखा कि नहीं अ बास्केट ऑफ फ्रूट्स अ बास्केट ऑफ फ्रूट्स पलतुरु बास्केट एक वातुर वीदुरुवा अलकायन अ वीदुरु डब की ना ग्लास A glass of water. A glass of water. Vatura vidruva. Palm petta. Petta da apgena apne slice ekak kila. A slice. S-L-I-C-E. A slice of bread. A slice of bread. Right. ඔන්න මේ විදිහට තමයි පුතේ collective noun එක හැදෙන්නේ right හරි තව example එකක් දෙන්නම්කො collective noun වලින් right තව example එකක් exam එකේ ආපු එකක් right oral exam එකේ ආපු එකක් fill in the blanks fill in the blanks oral exam එකේ ආපු එකක් මේක right avudu 10 athula aapu ewa aragena hadukala fill in the blanks right Thank you.
राइट हाँ फिर कर बना राइट हरे फिर कर अनबल right it's very easy goda place yoka right hari right fill karanna thiye right samanya me wage question ekak hadena puthe samanya picture description ekak kenawane first paper eke right first paper e picture description eke di pinture yak deela vistara karanna kiyala ena right edara picture description eke puthe බඩ බ්ලැන්ක්ස් තියලා ෆිල් කරන් තියනවා මේ වගේ තැන්වලදී ගොඩක් ඕන වෙනවා මේ හැම දෙයක්ම ඒක තමයි මම කියන්නේ පොඩි දෙයක් වුණත් හරියට ඉගෙන ගන්න ඕන එතකොට තමයි හරි රිසර්ච් එකක් හොඳ රිසර්ච් එකක් දාන්න පුළුවන් වෙන්නේ මොකද පේපර්ස් කරනකොට පොතේ අපිට ගොඩාක් ග්‍රැමර් පොයින්ට්ස් ගොඩාක් දේවල් සියුම් තැන්වලින් දෙනවා රයිට් ඒක අපි කොහොම හරි අල්ල ගන්න ඕන රයිට් ඒකට පොඩි පොඩි දේවල් වලින් තමයි පටන් ගන්න ඕනේ. හැම දෙයක්ම පොඩි පොඩියට පටන් ගන්නට පස්සෙ තමයි සක්සස් එකක් ගන්න පුළුවන් වෙන්නේ. රයිට් පොතේ හරි බලමු. රයිට් මම හිතන්නේ ගොඩක් ලේසි වැඩක් මේක. ඔෆ් මියුෂිෂියන්. මියුෂිෂියන්ස් ලා කියන්නේ කවුද? සංගීතඥයෝ ඉන්නේ. සංගීත 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 කණ්ඩායමක් නේ. එහෙනම් a band of musicians a band of musicians of friends yaluwe set ekak ekatuwak ne api genawa a company of friends company of friends firewood firewood kiyanne dara firewood kiyanne dara dara mitiyak අපි කියනවා a bundle of firewood a bundle of firewood right paper a set of paper a set of paper books pot goda a pile of books a pile pile කියන්නේ පුතේ ගොඩක් ඒ කියන්නේ පොත් 10ක් 15ක් එකට ගොඩ ගාලා දෙනවා අපි කියනවා pile එකක් කියලා ගොඩක් කියලා කුණු ගොඩක් කියන්නේ එතනයි a pile of garbage kunu goda a pile of garbage right onna vidiya thamai pote enne right onna oka thamai ek vidiya exam ekata ena right hari right man samanyen class eke lesson ekak dawasakata iwara karana right iwara karala ilanga lesson ekata yanawa ග්‍රැමර් එකක් එක ටියුට් එකක් එක ටියුට් වෙනම ආට වෙනම ටියුට් සෙට් එකක් තියෙනවා කරන්න ඊට අමතරව පාස් පේපර්ස් තියෙනවා දැන් පාස් පේපර්ස් අවුරුදු 10ක පාස් පේපර්ස් හතර සැරයක් කරනවා රයිට් පේපර් එක වෙනම ඩිස්කස් කරනවා ඊට අමතරව ඊට කලින් පේපර්ස් එකේ තියෙන සෙක්ෂන් එක අරගෙන දැන් අපි කියතමුකෝ නවුන් කියන ලෙසන් එකේ අවුරුදු 10ක පාස් පේපර් එකක් ඇතුලේ ප්‍රශ්න තියෙනවා 10ක් 15ක් විතර එව වෙනම අරගෙන වෙනම අපි කතා කරනවා රයිට් ඒ වගේ
सेक्शन විදියට අපි पेपर එක කරනවා ඊට පස්සේ ආයි ෆස්ට් पेपर එක කරනවා ආයි සෙකන්ඩ් पेपर එක කරනවා ආයි එක්සෑම් එක කිට් විලා ආයි සැරයක් කරනවා ඔහොමම අපි අවුරුදු 10ක පාස් පේපර්ස් හතර සැරයක් කරනවා අනිවාර්යෙන් හතර සැරයක් කරා කියන්නේ ඔයාට ඉංග්‍රීසි වලට එකක් ගන්න එක නැතිව right හරි right for the ඔන්න noun ගැන කතා කරගෙන ආවේ අපි කතා කරා what is the noun noun is a person a thing a place and animal කෙනෙක් දෙයක් ස්ථානයක් සතෙක් ඊට පස්සේ අපි කතා කරා අපේ countable and uncountable noun right ගණන් කළ හැකි නාම පද සහ ගණන් කළ නොහැකි නාම පද right ඊට පස්සේ අපි කතා කරා collective noun what is a collective noun uncountable noun into countable noun ඒ කියන්නේ ගණන් කළ නොහැකි නාම පදයක් ගණන් කළ හැකි නාම පදයක් බවට පත් කිරීම right for this word සලියා ගන්න noun එක ආයිසරයක් උදේ noun right there are two types ආකාර දෙකක් ආයිසරයක් උදේ noun එක බෙදෙනවා ඒ තමයි පුතේ singular noun plural noun singular noun plural noun again ek vachana bahu vachana right vachana purudu right etoda pude noun ekak gattata passe noun ekak aayisarayak there are two types aakara dekai pude e thamai mokadda singular noun and plural noun again ek vachana saha bahu vachana vidiyata bedena right ona balanako මම ගන්නවා චයා කියලා. චයා කියන්නේ පුතේ පුටුවනේ. දැන් මේක මට කියන්න ඕන පුටු කියලා. අපි කියනවා මොකද්ද? චයාස් කියලා. right? අපි කියනවා චයාස් කියලා. තව එකක් ගමු අපි. box පෙට්ටිය. right? box පෙට්ටිය. දැන් අපි ගොඩක් වෙලා මතක මොකද්ද සාමාන්‍ය සිංගියුලර් නවුන් එක ප්ලුරල් ගන්න කොහොමද s එකක් දාලා දැන් අපි මේකටත් s එකක් දාලා බලමු box box හරිද නෑ නේ මෙතෙන්ට දානවා මොකද්ද es එකක් s නෙමෙයි es එකක් එතකොට පුතේ සිංගියුලර් නවුන් එකක් කියන්නේ ඒක වචන නාම පද plural noun එකක් කියන්නේ බහුවචන නාම පද. එතකොට පුතේ singular noun එකක් plural කරනකොට අපිට අගට s දාන්න බෑ හැම noun එකටම. අපිට ඕන ඕන විදියට plural කරන්න බෑ. right? plural කරන්න rules තියෙනවා. rules කියන්නේ මොනවද පුතේ? නීති ටිකක් තියෙනවා. there are five rules. නීති පහක් තියෙනවා. මොකකටද? singular noun එක plural කරන්න right හරි පුතේ ලියා ගන්න topic එක nouns කියලා ඊට පස්සේ ලියා ගන්න singular and plural කියලා singular and plural singular and plural ඒක වචන සහ බහුවචන singular and plural right right මෙන්න මෙහෙම ලියා ගන්න singular and plural topic එක singular and plural right singular and plural මෙහෙම ලියා ගන්න singular noun එකක් යනු singular noun එකක් යනු singular noun එකක් යනු ඒකවචන නාම පදයක් වන අතර ඒකවචන නාම පදයක් වන අතර plural noun එකක් යනු plural noun එකක් යනු බහුවචන නාම පදයක් වේ plural noun එකක් යනු බහුවචන නාම පදයක් වේ right හරි මේකත් අපි හදාන්නේ singular noun එකක් plural කරන්න. එතකොට singular noun plural කරනකොට පුතේ rules පහක් තියෙනවා. right. හරි. අපි ඉගෙන ගන්න ඕන පුතේ අන්නේ rules පහ. මොකද exam එකේ මේ වගේ තැන් touch කරනවා. right. හරි ලියා ගන්න
rules number one. Rules number one. Right? Rules number one. Add in S. Rules number one. Add in S. Right. Anupade, rules number one neke kyan menumihimeka. S dala apita puluang noun neka plural karan. Anupada nabu? Chair. Right? Window. Simple words karnanku. Pen. Back. Right? මේ noun එක පුතේ chair කියන්නේ පුටුව window කියන්නේ ජනේලය pen කියන්නේ පෑන bag කියන්නේ bag එක. අපි මේක පුතේ plural කරන්න පුළුවන් s එකක් add කරනවා. Right? S එකක් add කරනවා. එතකොට chair එක පුතේ chairs වෙනවා. Window එක පුතේ windows වෙනවා. Pen එක පුතේ pens වෙනවා. Bag එක bags වෙනවා. Right. Make that one. It's very simple. One can make that one. Right. And it rules. Hatra. Tapi dana kini no na. Gudak kaya dana. Samahak kaya dana. Muka this rada one of inna right. Esse ka cat kala dva se. Apre bula make plural kare gan na. Right. Plural kare gan na. Right, hurry. Chair, chairs, window, windows, pen, pens, bag, bags. Right, hurry. There are onama apita noun ekak puluwan. Thora karala. Right. Ita passe liyaganna puthe rules number two. Rules number two. Adding es rules number two adding es on s dala apita puluwan singular noun ekak plural karaganna irwasse apita puluwan es dala right hari right hari mara balanna ko right singular noun එක rules number 2 එකේ මෙන්න මෙහෙමයි වෙන්නේ පුතේ singular noun එක අවසන් වෙන්නේ s s s c h s h x හා o වලින් නම් අවසාන letter එක පුතේ noun එක singular noun එක ඉවර වෙන්නේ පුතේ s s s c h sh x සහ o වලින් නම් අපි ඒක plural කරනකොට පුතේ ඒ noun එක අගට es එක add කරනවා right අගට es එක bus වලින් ඉවර වෙන්නේ අපි ඒක es එකක් add කරාට පස්සේ buses වෙනවා batch වදනේ batches වෙනවා brush brushes වෙනවා box boxes වෙනවා ඕවලින් වෙනවා mango mangoes වෙනවා right පුතේ ඔබ දාගන්න rules number 2 adding es ඒ කියන්නේ singular noun එක අවසන් වන්නේ s s s c h s h x සහ o වලින් නම් අපි ඒක plural කරනකොට es එකක් add කරනවා
ES එකක් ඇඩ් කරනවා right හරි noun එකේ අවසන් letter එක ඉවර වෙන්න ඕන s c s s s c h s h x සහ o වලින් end වෙනවා නම් ES එකක් දාලා අපි ඒක plural කරනවා right හරි අපි මේ rules පහ කතා කරලා පුදේ tenses වලට යනවා right एग्जाम के වැදගත් මොකටද තමයි පුදේ tenses ගොඩක් අයට අමාරුයි කියන්නේ tenses ඉංග්‍රීසි වල තියෙනවා tenses නිසා අපේ විශ්වම කතා කරනවා අද නෙමෙයි අද එක tense එකක් කතා කරලා tenses ටික කතා කරගෙන යනවා tutorial එක මම ඔයාලට දෙන්නම් ලබන සතිය වෙනකොට ඔයාලට tutorial එකත් හම්බ වෙයි basic එක ටික කතා කරගෙන යන්න පුළුවන් අපිට right හරි right right hari finish right right rules number 3 ilang clear karana puthe rules number 3 rules number 3 right add in ies ona ies ekak dala apita plural karanna puluwa right 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 baby story library right mege kiyanne puthe singular noun එක අවසන් වෙන්නේ y වලින් නම් right baby කියන්නේ බබා story කියන්නේ කතාව library කියන්නේ පුස්තකාලය singular word එක අවසන් වෙන්නේ පුතේ singular noun එක අවසන් වෙන්නේ y වලින් නම් අපි ඒක plural කරනකොට කරන්නේ පුතේ y අයින් කළා ies එක add කරනවා y අයින් කළා ies එක add කරනවා right එතකොට පුතේ baby babies වෙනවා right story stories වෙනවා library libraries වෙනවා right හරි පුතේ rules number 3 add in ies කියන්නේ singular noun එක ඉවර වෙන්නේ y වලින් නම් y අයින් කළා ies එකක් add කරනවා right it was a baby babies story stories library libraries wenawa right onna oka thamai rules number 3 wala kiyanne rules number 3 right now asan de kiyanne nouns wala right hari finish grammar book එක හරියට maintain කරගෙන යමු මොකද ඔය grammar book එක තමයි ආගේ වටිනම දේ ඔකත් එක්ක connectivity set එකට grammar ටික තමයි තියෙන්න ඕන right හරි right next rules number 4 rules number 4 rules number 4 adding s
और उस नाम को आय सर है ऐसे का ऐड करना ए में न मेवा के तेंग वाली पुदे ऐसे का ऐड कराने boy key monkey right මෙන්න මෙහෙමයි පුතේ මේක වෙන්නේ singular noun එක අවසන් වෙන්නේ y වලින් නම් සහ y තියෙනවා කී අතුර ඊ කියන වවල් එක තියෙනවා මංකි වඳුරා ඊ කියන වවල් එක තියෙනවා එහෙම තියෙනවා නම් දෙවයි අයින් කරන්නේ නැතුව අපි s එකක් ඇඩ් කරනවා දැන් ඉස්සෙල් එකයි මේකයි පටල ගන්න එපා ඉස්සෙල් එකේ අපි කිව්වේ y තියෙනවා නම් y අයින් කරලා is එකක් දානවා මෙතන කියන්නේ පුතේ y තියෙනවා y ට කලින් වවල් එකක් තියෙනවා නම් අපි y තියෙද්දිම s එකක් දානවා එතකොට පුතේ boy boys වෙනවා key එක keys වෙනවා monkey එක monkeys වෙනවා right hi take it down clear right right තව එක රූල් එකයි තියෙන්නේ right ඊට පස්සේ අපි තව lesson එකක් පටන් ගන්නවා right right මොකද exam එකට තව මාස 7යි තියෙන්නේ ඔයාලට right ඔයාලා exam එක කියන්නේ පුතේ exam එකේ maths සහ english right अनिवार्य सब्जेक्ट मैथ्स अनिवार्य लेवल इंग्लिश अनिवार्य जीवित कार्यक्रम राइट कैंपस इंटरव्यू राइट जॉब हेमदे इंग्लिश लेवल कैंपस इंग्लिश एग्जाम के इंग्लिश मिनिमम क्रेडिट राइट ओके क्वालिफिकेशन ने आपके लिए डर बाला ने कि निशा इंग्लिश मेकअप से गुड़ा पैदगत ऑलवेल इंग्लिश वाले मिनिमम सी क्रेडिट राइट इटे हर तमाय अभी यान में ट्राई करान नॉन राइट लास्ट वन बुदे रोल्स नंबर फाइव अवसान रोल लेके गए तमाय में कतार करानी रोल्स नंबर फाइव राइट एडिंग वीईएस एडिंग वीईएस रोल्स नंबर फाइव adding ves right hari pote on balanna ko leaf knife right right oy dek balanna ko pote singular leaf kiyanne pote kolaya knife kiyanne pihiya पुते सिंगुलर नाउन एक इवर वेन्ने एफ वलिन नाम पो एफ ई वलिन नाम सिंगुलर नाउन एक इवर वेन्ने एफ वलिन नाम पो एफ ई वलिन नाम अपि एक प्लूरल नाउन एक करने पड़े पुते एफ सा एफ ई आइन करला वी ई एस का ऐड करना अगेन आई सर एफ के ना singular noun එක ඉවර වෙන්නේ f වලින් නම් හරි f e වලින් නම් හරි අපි ඒක පුතේ plural කරනකොට f තියෙනවා නම් f අයින් කරනවා f e තියෙනවා නම් f e අයින් කරලා v e s එකක් ඇඩ් කරනවා එතකොට leaf කියන්නේ කොළය එතකොට leaves වෙනවා කොළ knife කියන්නේ පුතේ පිහිය knives වෙනවා ඔන්න last අවසාන එක f සහ f e වලින් ඉවර වෙන right leaf leaves knife knives වෙනවා right හරි ඔන්න last අවසානයි ඔන්න noun කියන lesson එක පුතේ මෙන්න මෙතනින් ඉවර වෙනවා right ඕක ඇතුලේ එන ප්‍රශ්න දැන් අපි පුතේ theory කතා කර පමණින්
අපිට පේපර් එකේ කොහොමද දෙන්න කියලා අපි මෙතන කතා කරන්නේ නැහැ. හැබැයි මේ තියරි ඔයා දැනගත්තොත් මම පේපර් එකක් ඩිස්කස් කරනකොට රිවිෂන් එක කරනකොට පේපර් එක ඔලල් පේපර් එක කතා කරනකොට මම මෙතන මතක් කරනකොට එයාට මතක් වෙන්න ඕන. රයිට්? හරි. දැන් සාමාන්‍යයෙන් ඔයාලා පේපර් ඩිස්කස් කරලා තියෙන්නේ කොහොමද? පේපර් එක දුන්නා පේපර් එකට ආන්සර්ස් ටික දැම්මා. ආ මේකේ ආන්සර් එක මේක. ආ මේක හරි නම් මේකට හරි දාගන්න. මේක වැරදි. මේක නෙමෙයි උත්තරේ මේක. මම නම් එහෙම නෙමෙයි පේපර් ඩිස්කස් කරන්නේ. ඒක අමුතුම විදියක්. රයිට්?
राइट हरे, अभी कथा करूंगे हेल्पिंग वर्ब्स, राइट हेल्पिंग वर्ब्स। अभी मैं कहने के ना बोलते उपकारक क्रियापद, हेल्पिंग वर्ब में क्या कहने का बोलते उपकारक क्रियापद, राइट। हम पढ़ी कथा वाक्य ना में देते, राइट। देन बोलते ओनो में लैंग्वेज का गत्तर पास से, ओनो में भाषा वाक गत्तर पास से वाक्य वर्ग देखा है तेरे ना। अभी इंग्लिश के गाने बोलते अभी हेमवेला मुखा दिखे ना में वाक्य लिया निकल गाने वाक्य कथा करा निकल गाने, राइट। तमिल होना सिंगल होना इंग्लिश होना फ्रेंच होना मोना लैंग्वेज एक गत्ता तो अभी वाक्य ने कथा करा। अभी वाक्य वर्ग तो मैं इंग्लिश में क्या ने सेंटेंसेस किया ला सेंटेंसेस वाक्य, राइट वाक्य, राइट। ऐसा बोलते हैं ओनम लैंग्वेज का गत्ते पास से बुद्धे तीन ने सेंटेंसेस वर्ग देखा ही वाक्य वर्ग देखा ही, राइट। मिन्न में रहस्य में सीक्रेट के दान वाला पुते बट इंग्लिश बोलो इंग्लिश अलग ना बोलो ऐसा माय विथ वर्ब विदाउट वर्ब विदाउट वर्ब एक ऐसे बात बोले क्रियापद या सहित वाक्य सह क्रियापद या रहित वाक्य ओड़ में लगने वाली कुछ रहती है वो ये देखा आप इधर विंकल ला आंध्र गान्ने पेरे ओके डिफरेंट एक आंध्र गान्ने पेरी निशात में बोले इंग्लिश हमारो राइट ऐसे एक आप लिया गान्ने पेरी लेटा एक आप लिया गान्ने पेरी इंग्लिश खाता गान्ने ක්‍රියාපදයක් සහිත වාක්‍ය නැත්නම් with verb and without verb ක්‍රියාපදයක් රහිත වාක්‍ය. ඔය දෙක අපිට identify කර ගන්න පුළුවන් නම් අඳුර ගන්න පුළුවන් නම් මේක කළා අපිට පුළුවන් පුතේ ඉංග්‍රීසි හොඳට. ගොඩක් අයට වෙලා තියෙන්නේ ඉංග්‍රීසි නෙමෙයි සිංහල වාක්‍යයක්වත් මේක ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්ද රහිත වාක්‍යයක්ද කියලා හොයාගන්න මේ. එහෙම වුණොත් ප්‍රශ්නයක්. right? ඔන්න බලන්නකෝ. දැන් මම කියනවා मामा इंग्रेसी उगान बनवा, right? मामा इंग्रेसी उगान बनो। Next ये लगे वाक्य के ना मामा මම කරුණාවන්තයි right there are two sentences වාක්‍ය දෙකක් තියෙනවා ඉස්සර සිංහලෙන් හිතා ගන්නකො මම ඉංග්‍රීසි උගන්වනවා මම දක්ෂයි දැන් මේ sentences දෙකේ වෙනසක් තියෙනවද පුතේ වෙනසක් තියෙනවද right මොකද්ද තියෙනවද what is the difference between these sentences right මොකද වෙනස මම ඉංග්‍රීසි උගන්වනවා මම කරුණාවන්තයි මොකද වෙනස උදේ මේකේ verb එකක් තියෙනවා right with verb verb එකක් සහිත වාක්‍යයක් දැන් මම කරුණාවන්තයි කියන එකේ verb එකක් තියෙනවද නැද්ද දැන් ඉතනක මම කරුණාවන්තයි කියලා දැන් verb එකක් තියෙනවද නැද්ද කියලා sentence එකක අපි හොයාගන්නේ කොහොමද movement එකක් තියෙන්න ඕන දකින්න පුළුවන් වෙන්න ඕන සැලවීම අක්තිය නෝ මූමන්ට් එකක් තියෙනවා right මම ඉංග්‍රීසි උගන්වනවා ඔයාලට පේනවද නැද්ද මට පේනවා නේ මම බෝඩ් එකේ ලියනවා කතා කරනවා right I'm talking I'm writing මම ලියාගෙන යනවා right talking and writing walking like that එතකොට ඔයාලට මම උගන්වනවා කියලා පේනවා right මෙන්න verb එකක් තියෙනවා මම කරුණාවන්තයි වඩ පේනවද මම කරුණාවන්තයි කියලා මම දන්නේ නැහැ මං hina වෙලා හිටියා මම කරුණාවන්තද කියලා දන්නේ නැහැ මං තරහින් හිටියත් මං කරුණාවන්තද කියලා දන්නේ නැහැ වඩ පේනවද නැහැ මම කියන මට වඩ කිනී කියලා වඩ පේනවද නැහැ වඩ පේන්නේ නැහැ එහෙනම් පුතේ එතන verb එකක් නැහැ මම මේ කතා කරන්නේ ඉංග්‍රීසි වල deeply ගැඹුරටම ගිහිල්ලා කතා කරන්නේ ගොඩක් අය सिंपल हिता गन्ना अमार देख माँ मैं कहता करने इंग्लिश पेपर के लोकु देख कराने बुलवा मैं कहीं
right essay එක ලියා ගන්න පුළුවන් letter එක ලියා ගන්න පුළුවන් notice එක ලියන්න පුළුවන් note එක ලියා ගන්න පුළුවන් මේ secret එක දැනගත්තට පස්සේ right මම ඉංග්‍රීසි උගන්වනවා මේක verb එකක් කියලා පුතේ මම කරුණාවන්තයි verb එකක් නැහැ මට බඩගිනි වඩ පේන්නේ නැහැ මට තිබහයි වඩ පේන්නේ නැහැ එන verb එකක් නැහැ first ඔයාට පුළුවන් නම් sentence එකක් ගත්තට පස්සේ නැත්නම් සිංහල වාක්‍යයක් ගත්තට පස්සේ මේකේ verb එකක් තියෙනවා මේකේ verb එකක් නැහැ කියලා identify කරගන්න අඳුර ගන්න අන්න දැන් number 1 අන්න ඒක පුළුවන් නම් ඔයාගොඩ right දැන් ඔයාට පුළුවන් නේ ඔන්න මේකේ verb එකක් තියෙනවා පුතේ මේකේ verb එකක් නැහැ හොඳට මතක තියාගන්න තියෙනවා ඕනම language එකක් දෙන්නේ ක්‍රියාපදයක් සහිත වාක්‍ය නිසා සහිත වාක්‍ය එතකොට තමයි language එකක් අල්ලගන්න පුළුවන් මේ right හරි පුතේ verb එකක් තිබුණා හෝ නැතා ඉංග්‍රීසි වල අපි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක් හදන්නේ පුතේ subject එක verb එක rest එක svr කියලා මෙතන දෙන්න මොකද මේ svr කියන්නේ s කියන්නේ පුතේ subject එක subject එක කියලා කියන්නේ මොකද්ද කර්තෘ a කියන්නේ ක්‍රියාව කරන කෙනා right kartru api kiyana kartru eken kriyaam karana kena v kiyala kiyanne mokakda verb eken kriya padiya r kiyanne putte rest eken ithiriya subject verb rest subject verb rest english e order sentence ekak gaththa passe me formula ekata thamai danna right subject එක verb එක rest එක හරි පුතේ දැන් අපි දාගෙන යන්න බලන්න මම ඉංග්‍රීසි උගන්වනවා right ඔන්න මේ ක්‍රියාව කරන්නේ කවුද කර්තෘ කවුද මේ ක්‍රියාව කරන්නේ මමනේ මම නම් පුතේ කියනවා I කියලානේ I we verb එක මොකද්ද උගන්වනවා අපි කියනවා teach මම උගන්වනවා ඉතිරි වෙන්නේ මොකද්ද ඉංග්‍රීසි අන්න එක තමයි පුතේ රෙස්ට් එක කියලා කියන්නේ එහෙනම් I teach English I teach English දැන් ඕනම සෙන්ටෙන්ස් එකක් මේකට තමයි දාන්නේ මම කරුණාවන්තයි ඔන්න සබ්ජෙක්ට් එක මම I verb එක ක්‍රියාපදේ ආ ක්‍රියාපදයක් නැහැ ක්‍රියාපදයක් නැහැ. රෙස්ට් එක මොකද්ද? කරුණාවන්තයි. kind. හැබැයි පුතේ මේ සෙන්ටෙන්ස් එක කම්ප්ලීට් නැහැ. සම්පූර්ණ නැහැ. ඇයි ඒ? verb එකක් නැහැ. සෙන්ටෙන්ස් එකක් සම්පූර්ණ වෙන්න පුතේ subject එකයි verb එකයි අනිවාර්යෙන් තියෙන්න ඕන. රෙස්ට් එක නැති වුණත් subject එකයි verb එකයි තියෙනවා නම් it is a sentence. එක සෙන්ටෙන්ස් එකක්. right? එතකොට පුතේ මේක සබ්ජෙක්ට් එක තියෙනවා verb එක නෑ එන මේක සෙන්ටෙන්ස් එකක් වෙන්නේ නෑ මට මේක කොහොමරි සෙන්ටෙන්ස් එකක් කරන්න ඕන මට කියන්න ඕන මම කරුණාවන්තයි කියලා ඉංග්‍රීසි I kind කියන්න බෑ ඇයි මේක verb එක නෑ දැන් verb එකක් නෑ අපිට උදව්වක් නැතුණාට පස්සේ පුතේ අපිට මොකක් මොනවා හරි දෙයක් නැති වුණා කියලා හිතන්නකෝ right ලිප වත්තු කරන්න කිරි පෙට්ටිය නෑ නැත්නම් ගෑස් එක නෑ අපි උදව්වක් විදිහට කොහෙන් හරි ගේනවා එහෙනම් පුතේ අපි උදව්වක් විදියට ගේනවා verb එකක් මෙතන verb එකක් නැහැ උදව්වක් විදියට ගේන verb එකට අපි කියනවා පුතේ helping verb එකක් කියලා උදව්වක් විදියට ගේන verb එකට අපි කියනවා පුතේ helping verb කියලා ඉංග්‍රීසි වල තියෙනවා පුතේ helping verbs මොනවාද am is are present එක ගැන කතා කරනකොට අනිත් එක තමයි පුතේ මොනවාද was were was will අනිත් එක තමයි පුතේ will be shall be be am is was will be shall be be මෙන්න මේවට කියනවා පුතේ උපකාරක ක්‍රියාපද කියලා එහෙනම් helping verb කියන්නේ පුතේ උපකාරක ක්‍රියාපද එහෙනම් පුතේ මොකටද අපි helping verb එකක් ඉගෙන ගන්නෙ verb එකක් නැති sentence එකක verb එකක් වෙනුවට තමයි අපි helping verb එකක් භාවිතා කරන්නේ අන්න ඒක නිසා තමයි පුතේ අපි helping verbs කියන දේවල් ඉගෙන ගන්නෙ right පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න
helping verb එකක් කියමු. helping verb එකක් කියමු. උපකාරක ක්‍රියාපදේ helping verb එකක් කියනු උපකාරක ක්‍රියාපදයකි helping verb එකක් කියනු උපකාරක ක්‍රියාපදයකි right ඊට පස්සේ මෙහෙම ලියන්න star mark එකක් දාලා helping verb එකක් භාවිතා කරන්නේ helping verb එකක් භාවිතා කරන්නේ verb එකක් නොමැති verb එකක් නොමැති verb එකක් නොමැති sentence නැද වාක්‍ය වර නැත්නම් වාක්‍යයකට වේ verb එකක් නොමැති sentence නැත්නම් වාක්‍යයකට වේ right හරි බලද දැන් helping verb එකක් දාන්න මොකටද verb එකක් නැති ක්‍රියාපදයක් නැමැති වාක්‍යයක ක්‍රියාපදයක් වෙනුවට right හරි බලමු දැන් මොනවාද පුතේ තියෙන helping වටාද am is are right am is are these are helping verbs was were these are helping verb will be shall be right all these are helping verbs am is are was were will be shall be right then අපි ඇයි මේවා මේ ඈතින් ඈතින් ලියාගෙන තියෙන්නේ verb එකක් ගත්තට පස්සේ පුතේ verb එකක forms අපි කියන forms right forms ඒ කියන්නේ පුතේ ස්වරූප ආකාර form එකක් කියන්නේ ස්වරූපයක් forms හතරක් තියෙනවා verb එකක් ගත්තම verb එක කියන්නේ ක්‍රියාපදයක් ඒ තමයි පුතේ මොනවාද present ඒ කියන්නේ වර්තමාන ස්වරූපය was were past අතීත ස්වරූපය will be shall be future අනාගත ස්වරූපේ been past participle අතීත කෘදන්ත past participle ඔන්නේ forms ඔන්නේ ස්වරූප හතර තියෙනවා මොකක්ද verb එකක් ඕනම verb එකක් helping verb විතරක් නෙමෙයි තියෙන ඕනම verb එකක් අගත්තම present past future past participle වර්තමාන අතීත අතීත කෘදන්ත අනාගත ඔන්න ස්වරූප හතර තියෙනවා right ඒක නිසා am is are කියන්නේ present was were කියන්නේ past will be shall be කියන්නේ future past participle කියන්නේ be right හරි ඊට පස්සේ පුතේ දැන් verb එකක් ගත්තට පස්සේ verb එකේ සිංහල තේරුම් තියෙනවනේ right verb එකක් ගත්තට පස්සේ සිංහල තේරුම් තියෙනවා cook කියන්නේ උනවා c double o k cook ඒ කියන්නේ උයනවා run කියන්නේ දුවනවා speak කියන්නේ කතා කරනවා teach කියන්නේ උගන්වනවා right walk කියන්නේ ඇවිදිනවා right watch කියන්නේ නරඹනවා right every verbs has single meaning right හැම verb එකකටම සිංහල meaning එකක් තියෙනවා right එතකොට පුතේ මට කියන්නකෝ verb එකක් helping වුණත් මේක verb එකක් නේ උපකාරක ක්‍රියාපදයක් verb එකක් නේ it's also verb එතකොට am is our තේරුම what is the meaning cook කියන්නේ වෙනවා run කියන්නේ දුවනවා speak කියන්නේ කතා කරනවා go කියන්නේ යනවා come කියන්නේ එනවා එතකොට am is are කියන්නේ පුතේ මොකක්ද am is are කියන එකට මේ තුනටම තුනම එකක් විදිහට සලකන්න right එතකොට am is are වල meanings තුනක් තියෙනවා තේරුම් තුනක් තියෙනවා ඒ තමයි පුතේ am is are කියන්නේ ඉන්නවා වෙනවා තියෙනවා
ඉන්නවා වෙනවා තියෙනවා දැන් ඇම්මිස්සා වල ෆාස්ට් එකනේ පුතේ අතීතනේ එහෙනම් ෆාස්ට් වෙන්නේ කොහොමද ඉන්නවනම් හිටියා වෙනවනම් උනා තියෙනවනම් තිබුණා will be shall be අනාගත කාලයට එනවා පුතේ ඉන්නවනම් අනාගතේ ඉඳීවි වෙනවනම් අනාගතේ වේවි තියෙනවනම් අනාගතේ තියේවි been මේ been එක ගොඩක් එන්නේ පුතේ have has එක have has එක තමයි been have been has been විදිහට තමයි ඉන්නේ ඉස්සරහට අපි ඒක කතා කරමු එතකොට පුතේ මේක කොහොමද ඉන්නවනම් ඉඳලා වෙනවනම් වෙලා තියෙනවනම් සිබිලා ලා සවුන්ඩ් එකත් එක්ක යන්නේ හරි පුතේ ඔන්න ඔබ දාගන්නකෝ verb එකක් ගත්තට පස්සේ helping verb එකක් ගත්තට පස්සේ forms ආකාර හතරක් right present එක past එක future එක past participle right ඒ කියන්නේ ස්වරූප forms එතකොට පුතේ ඒකේ meaning එක කියනවා miss ආ කියන්නේ ඉන්නව වෙනව තියෙනවා was were කියන්නේ හිටිය වුණා තිබුණා will be shall be කියන්නේ ඉඳීවි වේවි තියේවි been කියන්නේ ඉඳලා වෙලා තිබිලා right හරි ඔකෙන් අපිට ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් right හරි ඒ tools if you want to write some essay you will be able to write using these helping verbs right it's very important right right අපි අදට helping verb කළා ඊට පස්සේ ළමයින්ට ලබන next week වල අපිට simple present tense එක අපිට papers වල එන ටිකක් discuss කරන්න පුළුවන් මොකද අපි theory with paper මාස 7යි තියෙන ඔල වෙල් exam එකට theory with paper සම්පූර්ණ theory එකක් cover කරලා papers උත් කරනවා ඒක තමයි main target එක අපේ papers නොකර exam එකට ගිහිල්ලා වැඩකුත් නැහැ theory cover නොකලත් exam එකට ගිහිල්ලා වැඩකුත් නැහැ right ඒක තමයි අපිට තියෙන්න ඕන දේ right ඒක නිසා අපි ඔක balance කරගෙන යන්න ඕනද අපිට letters ලියන්න තියෙනවා right essay ලියන්න තියෙනවා bar chart තියෙනවා passive voice තියෙනවා tenses 20ක් ගැන කතා කරන්න තියෙනවා right conditional තියෙනවා if condition or reported speech කියන දේවල් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා දැන් paper එකේ correction 16ක් තියෙනවානේ මේ 16 එක එක grammar points වලින් කතා වෙනවා right එතකොට assume then touch වෙන්න ඕන right එතකොට හැම දෙයක්ම important ඔයාට ඒකක් ඕන නම් english වල මේ basic එකේ ඉඳලා පොඩි තැන ඉඳලා අල්ලගෙන යන්න විකාරිත chain එකක් වගේ නේ අද දවසේ lesson එක next week ලබන සතියට ඕන වෙනවා next week එකේ lesson එකයි අද lesson එකයි ඊළඟ සතියට ඕන වෙනවා මේ ඔක්කොම එකතු කරලා paper එකට ඕන වෙනවා right ඒක තමයි මේ ready කරන්නේ දැන් සමහරක් වෙලා ආදී ගන්න නැති අයියෝ මොකද්ද noun වලින් පටන් ගන්න noun කියන දේ අපි දන්නවනේ කියලා ඔව් දන්නවා හැබැයි දන්න දේත් නොදන්න පැත්තක් දෙනවා paper එකට යනකොට ඉතින්දී ඔයා පොඩ්ඩක් struck වෙනවා right helping verb අයියෝ මම දන්නවනේ helping verbs හැබැයි helping verb එකෙන් නොදන්න පැත්තක් ඉස්සරහට හම්බ වෙනවා right හරි පුතේ හරි එයාගෙන ඉවරයි right finish right දැන් මම පොඩි activity එකක් කරන්න හදන්නේ දැන් මම single sentence එකක් ලියනවා සිංහල වාක්‍යයක් ලියනවා verb එකක් නැති එකක් right
ओहु करुणावंताय, ओहु करुणावंताय, राइट। अभी इंग्लिश सेंटेंस එක හදන්නවා සබ්ජෙක්ට් එක වර්බ් එක රෙස්ට් එක ඔය ඔඩර් එක තමයි තියෙන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ ක්‍රියාව කරන කෙනා වී කියන්නේ වර්බ් එක ආර් කියන්නේ රෙස්ට් එක ඉතිරිය රයිට් ඔහු හී දැන් පුතේ ඔහු කරුණාවන්තයි කියන්නේ වර්තමාන කාල වාක්‍යයක්ද අතීත කාල වාක්‍යයක්ද ප්‍රසන්ට් සෙන්ටෙන්ස් ඕ පාස් සෙන්ටෙන්ස් ප්‍රසන්ට් වර්තමාන එතකොට present එකට අපි ගන්න verb එක තමයි පුතේ am is are right මේ am කියන එක අපි use කරන්නේ පුතේ subject එක අයිනා right is කියන එක අපි use කරන්නේ පුතේ subject එක singular නා දැන් අපි අර singular plural මතක් වෙනවා දැන් ඉස්සෙල්ලා කරපේ right noun එකක් subject එකක් noun එකක් විදිහට ගන්නත් පුළුවන් right ආ කියන එක අපි ගන්නෙ පුතේ සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් ඒ කියන්නේ බහුවචන නම් දැන් පුතේ හී කියන්නේ ඔහුනේ රයිට් හී කියන්නේ ඔහු එහෙනම් මේ සිංගියුලර්ද ප්ලූරල්ද සිංගියුලර්නේ සිංගියුලර් නම් පුතේ verb එක අපි helping verb එක ගන්නෙ is එතකොට ඔහු කරුණාවන්තයි he is kind ක්‍රියාපදයක් right වාක්‍යයක් he is kind right ඊට පස්සේ පුතේ මම මේක මෙන්න මෙහෙම කියනවා මම මේක ෆාස්ට් එකෙන් කියනවා ඔහු කරුණාවන්ත වුණා ෆාස්ට් ටෙන්ස් එකට ඔහු කරුණාවන්ත වුණා එතකොට පුතේ සබ්ජෙක්ට් එක හීම තමයි මේක ෆාස්ට් වෙන්න ඕන ෆාස්ට් වෙන්නේ පුතේ වර්බ් එකෙන් එතකොට පුතේ am is are වල ෆාස්ට් එක වෝස් එකයි වර් එකයි රයිට් හෙල්පින් වර්බ් එක was ගන්න පුතේ subject එක singular නෝ past were use කරන පුතේ subject එක plural නම් past was එහෙනම් he කියන්නේ පුතේ singular නේ එහෙනම් අපි මේක past කරනවා he was kind ඔහු කරුණාවන්ත වුණා මම මේක පුතේ ෆියුචර් කරනවා ඔහු කරුණාවන්ත වේවි ඔහු කරුණාවන්ත වේවි ෆියුචර් කරනවා ෆියුචර් කරනකොට පුතේ අපි යූස් කරන්නේ will be එකයි shall be එකයි right සෙන්ටෙන්ස් එකක් ෆියුචර් කරනකොට will be shall be ගන්නවා පුතේ ඒකට සිංගියුලර් ප්ලුරල් ભેදයක් නැහැ අපිට ඕන එකක් යූස් කරන්න පුළුවන් හැබැයි පුතේ will be on him a subject එකක් එක්ක use කරන්න පුළුවන් shall be අපි use කරනවා නම් use කරන්න පුළුවන් we සහ i කියන subject එක්ක විතරයි we සහ i කියන subject එක්ක විතරයි මම මේක මෙතනින් ලියන්නම් will be shall be ඒ කියන්නේ අනාගත කාලනේ will be shall be කියන්නේ අනාගත කාලය right අනාගත කාල වාක්‍ය හදනකොට පුතේ will be shall be නිකන්නේ මේකට singular plural ભેදයක් නැ ඕන එකක් ගන්න පුළුවන් හැබැයි පුතේ will ඕනම subject එකක් එක්ක අපි use කරනවා shall be අපි use කරන්නේ i සහ v subject එක විතරයි shall be use කරනවා අනාගත කාලය හඟවන්න will අපි use කරනවා අනාගත කාලය හඟවන්න හැබැයි පුතේ shall be use කරන්න පුළුවන් මේ subject එක i සහ v නම් විතරයි හැබැයි will be කියන එක ඕනෑම subject එකක් එක්ක use කරන්න පුළුවන් v සහ i ඇතුළුව i සහ v ටත් use කරන්න පුළුවන් එහෙනම් පුතේ මම මේක future එකට හරවනවා මං කරුණාවන්ත ඔහු කරුණාවන්ත වේවි මම කියනවා he will be kind he will be he will be kind right right ඊට පස්සේ පුතේ මම මේක past participle එකට හරවනවා past participle එකට හරවනවා කොහොමද past participle එකට හරවන්නේ ඔහු කරුණාවන්ත වෙලා ඔහු කරුණාවන්ත වෙලා අපි මේක කියන්නේ එයා ડોක්ටර් කෙනෙක් වෙලා දැන් එහෙම කියන්නේ අන්න ඒක තමයි ඔහු කරුණාවන්ත වෙලා ඔහු නම් පුතේහි මම කිව්වා බීන් කියන එක යන්නේ පුතේ have has එක
මේ subject එක singular නම් පුතේ has ගන්නවා මේ subject එක plural නම් have ගන්නවා මෙතන singular නිසා has ගන්නවා පුතේ has එක දානවා be ඊට පස්සේ දානවා මේක තමයි පුතේ helping verb එක එතකොට he has been past participle ඔන්න පුතේ forms හතර He is kind. He was kind. He will be kind. He has been kind. Oh, karunavantai. Oh, karunavanta una. Oh, karunavanta devi. Oh, karunavanta vela. Ona forms hatara. Right. Hari pude mena meka mena mehema liyagamu api. Meka chottak daagamu. M කියන එක අපි යූස් කරනවා I subject එකක් එක්ක is එක සහ was කියන එක අපි යූස් කරනවා පුතේ singular subject එකක් එක්ක right are සහ were කියන එක අපි යූස් කරනවා පුතේ plural subject එකක් එක්ක right will be Use can over the any subject or no subject ekka ekka shall be kiyana eka api use karanne puthe I saha we ekka vitarai right me summary ekak chuttak da gannako is saha was singular subject ekak ekka use karanawa subject Our plural subject එකක් එක්ක use කරනවා will be any subject use කරනවා singular plural නෑ shall be අපි use කරනවා නා subject එක I වෙන්න ඕන නැත්නම් we වෙන්න ඕන right ඔන්න ඒ විදිහට තමයි යන්නේ right හරි ඊට පස්සේ මම single sentences ටිකක් දෙන්නම් වාක්‍ය ටිකක් දෙන්නම් ඒක present එක past එක future එක past participle එකෙන් ලියන්න right අපි example එකක් මම දෙන්නම් දුන්නන පස්සේ අපි ඒකේ විදියට ලියලා ඔය ability එක ගන්න ඕන පුතේ right helping verb එකකින් ඕනම tense එකකින් කියන්නේ present එකකින් ලියන්න past එකකින් ලියන්න past participle එකකින් ලියන්න future එකකින් ලියන්න පුළුවන් වෙන්න ඕන right හරි ඔහු කරුණාවන්තයි කියන එක අපි ලියමු ප්‍රසන්ට් එක පාස්ට් එක පාස් පාටිසිපල් එක ෆියුචර් එක රයිට් එතකොට පුතේ අපි හැම වෙලාවෙම හිතන්න ඕන ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක් හැදෙන්නේ පුතේ සබ්ජෙක්ට් එක වර්බ් එක රෙස්ට් එක කියන ෆෝමියුලා එක එස් කියන්නේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා වී කියන්නේ වර්බ් එක ක්‍රියාපදය ආර් කියන්නේ රෙස්ට් රෙස්ට් කියන්නේ පුතේ ඉතිරිය රයිට් ඔන්න මෙතන දෙක තමයි අපි sentences එක හදන්න ඕන right hi right hi subject verb rest ඔහු කරුණාවන්තයි නම් අපි කියනවා පුතේ ඔහු නම් he helping verb එක දානවා he singular නිසා he is kind ඔහු කරුණාවන්ත වුණා අපි past කරනවා he was kind future කරනවා පුතේ he will be kind මේ helping verbs past participle එක හදනවා පුතේ he subject එක singular නම් has දානවා ඊට පස්සේ be kind right he is kind of karunavanta he was kind of karunavanta una he will be kind he has been kind Right? He is kind. He was kind. He will be kind. He has been kind. Right? Tell me, Doc. Aya
වෛද්‍යවරයක්. Right. ලියන්න බලන්න අපි ඔයාලා. Take it down quickly. Do it quickly. ඒ වෛද්‍යවරයා. Right. Present, past, past participle, future. Right. Present එක, past එක, future එක, past participle. ඒ වෛද්‍යවරයා. Right. ඇය නම් she. Right. කොහොමද කියන්නේ? How to say? How to say in English? She is a doctor. I mentioned about the other me, right? Other me, I. Why did we react? Here, all the time, not even a hammer than a comma. In our neck, is there had a but the article later. A be article can listen. They can not definite article, indefinite article, kill article, work the cup. You know, with an indefinite article like a key nigger. Is there a lesson negating a part of them? But she is a doctor. Make a past in one. She was a doctor. Make a tent in one. She will be a doctor. She has been a doctor. Right? She is a doctor. She was a doctor. She will be a doctor. Maybe she has been a doctor. Vela. Yeah, doctor can make Vela. Right? She has been a doctor. Right? Okay. Up it all the way back. Liana Pula. Right? Harimon, then let's take up the Nang Etiker. Present take a past take a past participle future in a program. Lian Bala Tagala. Right. First. Api Aluo. Number two. ඇය ගෘහණියක් number 3 මම දක්ෂයි දක්ෂයි දැන් මේක ඉංග්‍රීසි වලින් කතා කරන්නේ වෙනස් විදිහකට right paper එක එන විදිය මං ඊළඟට කතා කරන්නම් කොහොමද එන්නේ කියලා right මම දක්ෂයි ඔහු අවංකයි right ඔහු අවංකයි right ලියන්න බලන්න present එක past එක future එක past participle right අපි ආලුවෝ ගෘහණියක් මම දක්ෂයි ඔහු අවංකයි අපි පොතේ ගෘහණියට කියනවා housewife කියලා right දන්නවනේ ගෘහණිය housewife housewife දක්ෂයි clever අවංකයි honest Avankai, honest. Right. Trite. Trite karanbala. Right, hurry. Shall we check? Follow. Particle him at them. Yeah. Api aluo. Come again. Api aluo. Api nam pute.
वी प्लूरल ने प्लूरल निशा आप ही गाना बोलते आ वी आ यालू अंट आप ये ना फ्रेंड्स हम वेलाम आ चेक कराने बोलते मेरे को वर्ब एकाक पी ना सेंटेंस से का दिन ऐसी एकाक बिकिया हम वेलाम ए एबिलिटी एक गाना राइट वी आ फ्रेंड्स मेरे को बोलते पास्ट करनो आप ही यालू ना पास्ट वेने को डबते प्लूरल लेने सब्जेक्ट एक निशा वर्ब इधर फ्रेंड्स right next we will be නැත්තම් පුතේ අපිට පුළුවන් shall be ගන්න we will be නැත්නම් we shall be friends we shall be friends right ඊළඟට we have been friends We have been friends. Api yaluwa una, api yaluwa vevi, api yaluwa vela. Right? Samara ke vai, meaning se chuta kara. Api, oral eke ne. Vachika api kata karanne, society kare. Likita bhashawa tekkane yanne, right? Samara ke match enne nathuwa athi habai. Enne me vidiyata, we are friends, we were friends, we will be friends, and we shall be friends. We have been Friends, right? तोरे Missa was or will be shall be को हम तो use करने वाले थे, right? तोरे अभी बालानी से ला subject टेकर, right? हाँ, we are friends, we were friends, we will be friends, नेता we shall be friends क्या नुकसान? We एक कपिटर will be shall be देखा मैं use कराने को लोग, we have been friends, right? हाँ. Next, ilange aya gruhaniyak aya gruhaniyak aya ta api kiyana puthe she kiyala singular ne right api enan dano is she is gruhaniyak al kayanna kiyawena nisa puthe kiyana ekak dano she is a housewife she is a housewife she is a housewife right अभी मेरे को पास्ट करना होते। She was a housewife. She was a housewife. अभी मेरे को पुत्र फ्यूचर करना। कोमदे। She will be a housewife. She will be a housewife. She is a housewife. I am Gruhaniya. She was a housewife. I am Gruhaniya Kuna. She will be a housewife. I am Gruhaniya Baby. I am Gruhaniya Vela. She is singular. Nisabde has. She has been a housewife. She has been a housewife. I am Gruhaniya Vela. Right. On the video, tamai. අනිත් එකත් ඔය විදිහට එන්න පුතේ. ඔහු දක්ෂයි නම් I am clever. ඔහු දක්ෂ වුණා I was clever. ඔහු දක්ෂ වේවි I will be clever. I have been clever. මම දක්ෂ වෙලා. Right. අපි එකත් ලියමු බලන්න. Right. මම දක්ෂයි. මම දක්ෂ නම් I නේ පුතේ. I එක අපි දාන්නේ am. Right. I am clever. Mama dakshai. Mama dakshya una. I was clever. Right? Ati idit bole I ekkiyanne was. I kiyeneka was ekka. Mama dakshya vevi. I shall be clever. Naththam I will be clever. Ehema ganna puluwa. Right? Eda I have been clever. I have been clever. Right? හරි ඔන්න ඔය විදිහට තමයි එන්නේ. Right? ඔයා try කරන්න මේ වගේ sentences 10ක් 15ක් අරගෙන මේ සතිය පුරාම ලියන්න. මොකද ඔයාට අපේ ability එක ගන්නවට පුතේ verb එකක් තියෙන sentence එකක් සහ verb එකක් නැති sentence එකක් identify කරගන්න.
ඉස්සරහට මොකද essay එකක් letter එකක් note එකක් notice එකක් ලියන්න ඕන නිසා right හරි last one අවසාන එක ඔහු අවංකයි අපි කියනවා ඔහු නම් he singular නිසා is he is honest he is honest right past එකට එනවා පුතේ he was honest future එකට එනවා he will be honest past participle එක he has been honest right ඔන්න විදිහට ඔහු අවංකයි ඔහු අවංක වුණා ඔහු අවංක වේවි ඔහු අවංක වෙලා right ඔන්න විදිහට තමයි පුතේ මේ helping verbs ගැන අපි කතා කරන්නේ මේක අපි past එක ගැන කතා කරන්න තියෙනවා ඒ වගේම future එක negative එක question එක හදන හැටි කතා කරන්න තියෙනවා or exam එකේ paper එකට කොහොමද මේ වගේ ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද මොන වගේ question ද ඇවිල්ලා තියෙන්නේ කියලා කතා කරන්න තියෙනවා අපි ඒ ටික කතා කරමු පුතේ next week ලබන සතියේ අද අපි ගොඩක් thank you ආට අකුරකට මේකේ class එකට join වුණා ආට දැන් decide කරන්න පුළුවන් මාස 7 ඔලෙල් exam එකේ ඒකක් ගන්න වාගේ හීනේ අපි යථාර්ථයක් කරනවා රියැලිටි එකක් බවට පත් කරනවා මේ මාස 7 අපිත් එක්ක හිටියොත් අපිට පුළුවන් ඒ ප්ලස් එකට ඔයාව එක්කගෙන යන්න එහෙනම් පුතේ next week ලබන සතියේ අපි මේක ඊට ටික continue කරගෙන යන්න ඉස්සරහට මම ටියුට් එකකුත් දාන්නම් ඔයාලට ඔලෙල් exam එකේ කොහොමද මේ helping verbs කියන lesson එක සහ noun කියන lesson එකේ ප්‍රශ්න questions ඇවිල්ලා තියෙන්නේ කියලා අවුරුදු 10ක past papers එක right එහෙනම් පුතේ next week I මේ විදිහටම අපි හම් වෙමු meet වෙමු at 7 o'clock හරියටම 7 right 7 වෙනකොට අපි next week I always english class එක right එනම් ආවට thank you right okay goodbye